කොත්තම්බේ පොලිසියට බැඳීම ස්වදේශිකයන් ප්‍රතික්ෂේප කළා. කොස්තාපල්වර පොලිසියට බැඳින්නේ නැහැ. බ්‍රිතාන්‍ය හමුදාව ගංවලට ගිහිල්ලා ගංවල ඉන්න උස මහත හැඩි දැඩි පුද්ගලයන් බලහත්කාරයෙන් ගෙනලා තමයි පොලිසියට බැඳවගත්තේ. ඒ පොලිසිය අධීක්ෂණය කරන්න සුදුසු පුද්ගලයන් ස්වදේශිකයන් පොලිසියට බැඳුනේ නැහැ. ඔවුන් ආනයනය කරා ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල්වලින්. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරා විදේශික සහකාර පොලිස් අධිකාරීවරුන් මේ ජීවිතාව. ඉතින් ඒ පොලිසියේ දේශීය තත්ත්වයක් පිළිබිඹුනේ නැහැ. ඒ නිසායි ඒ පොලිසියට එදා ඉඳන්ම මහජන විරෝධී. නමුත් අද අපි කරලා තියෙන වැරද්ද මොකද්ද? අපි නිදහස ලබා ගත්තා. නිදහස ලබාගෙනත් අවුරුදු 75ක් විතර ගියා. නමුත් අපි 1868 ගත්ත ප්‍රතිපත්ති තාම ක්‍රියාත්මක වෙනවා. අනිත් රටවල් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්ත විදිහට කියම උන්ට අවශ්‍ය විදිහට ඔවුන්ගේ පොලිසිය නිර්මාණය කරා. අපේ එහෙම නිර්මාණයක් වුණේ නැහැ. ඉදා තිබිච්ච බදවා ගැනීමේ ප්‍රතිපත්තිය අදත් තියෙනවා. ඉතින් මේ වෙනස් විය යුතුයි. තත්ත්ව වශයෙන්ම අපිට ජනතාව නිර්මාණය කරන පොලිසියක් අපේ රටට තිබිය යුතුයි. මං ජනතාව නිර්මාණය කරන පොලිසියක් කියන එක තවදුරටත් අපි බැලුවොත් අපි මේ පොලිසිය කියන්නේ මොකද්ද? අපි මේ බලතල කොහෙන්ද අපිට හම්බෙන්නේ? මේ මහජනතාව සතු පරමාධිපත්‍ය බලය. ඒක මානවයා ඒ මානව ශිෂ්ටාචාරයේ එක එක යුග යුග පහු කරලා ඇවිත් අවසානයේ ඔහු කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනකොට තීරණය කරා තමන්ගේ ආරක්ෂාවට කණ්ඩායමක් තෝරලා එයාට තමන්ගේ සතු බාහුබලය දෙන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙමයි පොලිසියට නීති හැදුනේ පාර්ලිමේන්තුව හරහා තවදුරටත් දියුණු වෙලා. ඉතින් අද මේ මහා ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන පොලිසිය, ඒ පොලිසියෙන් මහා ජනතාව අපේක්ෂා කරන්නේ මොකද්ද? ඔහු වෙන කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන් අපේක්ෂා කරන්නේ ඒ තමන් දුන්න බලය සාධාරණව ක්‍රියාවේ යෙදීමයි. ඒ සාධාරණ ලෙස ක්‍රියාවේ යොදවලා තමන් ආරක්ෂා කරයි කියලා. අද ඔය කියන ක්‍රියාදාමය අද අපේ රටේ සිද්ධ වෙනවද? මම ඒට උත්තරයක් දෙන්නේ නැතුව මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවක් හිටියෙන් ඔබ සියලු දෙනාට මම පැහැදිලි කරන්න. මෑතකදී දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 505 ඇල ඉරක් 2019. මේ නඩුවට පාදක වූයේ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක්. අපරාධ විමර්ශනයකට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ඉමදුව ප්‍රදේශයට යනවා. ඉමදුව ප්‍රදේශයට ගියාම සැකකරු නැහැ. සැකකරුගේ බිරිඳ ඉන්නවා. මාස කීපයක් වයසදී ලදරුවා ඉන්නවා. බිරිඳගේ අම්මා ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? ඒ තුන්දෙනා අරන් ඇවිල්ලා පැය 12කට අධික කාලයක් රඳවා තියාගෙන ප්‍රත්න කරලා මානසිකව පීඩාවට පත් කරලා ඔහුගේ ප්‍රකාශ අරගෙන යවනවා. මේ ගැන නඩු නිමිත්තේදී ඒ සැකකරුවන් වෙනුවෙන් පෙනීටි නීතිත්ව මහත්මයා අධිකරණයේ කියනවා, ස්වාමිනේ මේක පැහැර ගැනීමක් කියලා. මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ විභාග ඒ ගැන නඩු නිමිත්ත ගැන
කතා කරනකොට මේක පැහැර ගැනීමක් කියලා. ඒ අවස්ථාවේ ඒ කොළඹ අපරාධ කොට්ටාසේ ඒ තිද්දිර සම්බන්ධ නිලධාරීන් නිලධාරිය ප්‍රශ්න කරනවා, නෑ මේක පැහැර ගැනීමක් නෙමෙයි, මේගොල්ලෝ අපිත් එක්ක කැමැත්තෙන් ආවේ. ස්වාමීනි පැහැර ගන්නව නම් අපි පැහැර ගන්න හැටි දන්නව. පැහැර ගන්නව නම් අපි මේ නිලඳු බඳගෙන ජීප් රථේ යන්නේ නෑ. ඒ බහිත්‍රාත් අධිකරණයේ නිලධාරියා කරපු ප්‍රකාශය අධිකරණයේදී තම තද්ද බල නිර්දය ලෙස විවේචනයට ලක් වෙනවා. ඒ නඩු තීන්දුවේ තීන්දුව දෙනවා ඒ අපරාධ කොට්ටාසේ නිලධාරීන් ඒ පෙත්සම් කරුවන්ගේ පුද්ගල නිදහස අහිමි කරා කියලා. ඒ විතරක් නෙවෙයි, ඒක විශේෂ සඳහනක් කරනවා. ඒ නිලධාරීන් හැසිරලා තියෙන්නේ රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස, රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස. පත්‍රවල මම දැක්ක මාධ්‍යවලක වාර්තා කරන ලොකු අකුර. දැන් මම උඩ සඳහන් කරන්නේ අර මහජනතාවගේ බලය, මහජනතාව අපේක්ෂා කරන්නේ රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස භාවිත මේ පාවිච්චි කරන්නද? අපි විනාශ වෙන්න ඕනේ නැවෙයි. කාල වේලාව ඉක්ම යන්න ඉස්සර වෙලා බං තව කතාවක් කියන්න. 2022 වර්ෂයේ ඔයගොල්ලන්ට මතක ඇති රටේ ලොකු කැළඹිලි ස්වභාවයක් තිබ්බා. මේ කැළඹිලි ස්වභාවය තියදී පිරිස උද්ඝෝෂණය කරා. විශේෂයෙන්ම ගාලු මෝදර පිටියේ තරුණයන් කණ්ඩායමක් දිගටම උද්ඝෝෂණය හිටියා. මේ කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහයෙන් එක්තරා මැර කණ්ඩායමක් ගිහිල්ලා පහර දීලා උන් එලවා දැම්මා. එක මහජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් බලා සිටියේදී මොකද ඊට පස්සේ උනේ? කටික කොට මතක ඇති මුළු රටම ගිරිගත්තා. අර මහජනතාව තමන්ගේ සතු බලය තමන්ගේ අතට ගත්තා. හරිද? වාහන ගිනි තිබ්බා, ගෙවල් ගිනි තිබ්බා, පුද්ගලයන් ඝාතනය වුණා. දින දෙකක් පමණ ගිය තත්ත්වය සමනය වෙන්න. මොකද්ද උනේ? පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තමන්ට සතු බලය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීම. අතර මේ ගැන වැඩි කතා කරන්න, එතන අපරාධ නඩු නිමිත්තක් තියෙනවා, ඒක අධිකරණයේ කටයුත්තක් තියෙනවා. නමුත් අවසානයේ ප්‍රතිඵලය මොකද්ද උනේ? අගමැතිට ඉල්ලා සෙන්න සිද්ධ වුණා, අමාත්‍යවරුන්ට ඉල්ලා සෙන්න තිබුණා, රජය ඉල්ලා සෙන්න තිබුණා, අලුතෙන් කණ්ඩායමක් පත් වුණා. ඒක කොතෙක් දුරට තුර දිග ගියා නම් ජනාධිපතිවරයාට රටින් පලා යන්න තිබුණා. බලන්න අර පොලිස් නිලධාරියෙක් තමන්ගේ තමන්ට නියමිත රාජකාරිය ඉටු නොකරපු නිසා ඇති වුණු ඡේදවාදී. ඒක බලන්න ලක්ෂණම තත්ත්වය. දැන් මම ඔය කියපු කාරණා දෙකේම එකටම වග කියුතු නිලධාරීන්. නිලධාරීන්ට මොකද උනේ? තාමත් වෙනවා, තාමත් අනතුරු දරනවා, තාමත් ඒ රාජකාරියම කරනවා. මේකද නීතිගරුක සමාජයක වෙන්න උනේ? අධිකරණයෙන් වරද කරුවෙකු බවට ප්‍රකාශයට පත් කරලා ඒ පුද්ගලයා තාමත් ඒ තනතුරේම ඉන්නවා නම් මොකද්ද මේ රටේ නීති ආධිපත්‍ය? ඒක හරියට මලබිනියක් ගෙදර තියාගෙන බූරු ගහනවා වගේ වැඩක්. ඊට වැඩි දෙයක් අතර මේ කියන්නේ මම මේ කතාව කියනකොට මට තව කතාවක් මතක් වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති මේ මෑත වැඩි ඈත කාලයක් නෑ, මෑත
2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයක් ඉවරලා මැතිවරණ ප්‍රකාශයට පත් වෙලා යන වෙලාවේ එදින පාන්දර ඊළම රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට එකතු වෙනවා. එතනදී ඒ වෙනකොට මැතිවරණ ප්‍රතිපලත් නිකුත් වෙමින් පවතින්නේ. ඒ මැතිවර ප්‍රතිපල නිකුත් වීම తాවකාලිකව නතර වෙනවා. නමුත් මේ නිලධාරීන් කණ්ඩායම හැම වෙලා එතනදී තීරණයක් ගන්නවා. රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ අවස්ථාවට ඒ හිතරිනට පුනල්දාරින් අතරේ ඉවකට පොලිසියේ හිටිය පොලිස්පතිතුමා පොලිස්පති එන්.කේ. ලංකම් මහත්මයා එයා එතන ඉන්නවා. ඒ මහත්මයා ඒ වෙලාවෙම මේ රටේ පළාත් නමේ හිටපු ජේසන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සියලු දෙනාට කතා කරලා රටේ ආරක්ෂක තත්ත්වය ගැන මහතර තේරුම් ගියා. කිසිම නීති කඩවීමක් නැහැ, සාමය කඩවීමක් නැහැ, සාමකාමී තත්ත්වයේ තියෙනවා. ඒ මහත්ය බොහොම පැහැදිලිව කිව්වා මේ වෙලාවේ හදිසි නීතිය දාන්න බෑ. හදිසි නීතිය දාන්න තරම් රටේ සාමය කඩවිලා එහෙම තර්ජනයක් සාමයට තර්ජනයක් නැහැ. එවැනි වාතාවරණයක් තුළ හදිසි නීතිය දැම්මොත් ඒ අධිකරණයේ අභියෝගයට ලක් වෙන්නේ. ඒ ක්‍රියාදාමය එතනින්ම නතර වුණා. හදිසි නීතිය දැම්මේ නැහැ. මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් වුණා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. ආණ්ඩුවක් පිහිටෙව්වා. රට ඉදිරියට ගියා. දැන් බලන්න ඒ වෙලාවේ ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්තම් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ රට අරාජික වෙනවා. ලේ වැගිරීමක් සිදු වෙන්න ඉඩ තිබුණා. ඒ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම මත ලෝකයේ ඉදිරි අපි අපවාදයට ලක් වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ නිර්භීත නිලධාරියාගේ ක්‍රියාව නිසා පොලිසියට ලොකු පැසසුමක් රජයෙන්, සමාජයෙන්, ජනතාවගෙන් ආවා. බලන්න අපිට මේ නීතිගරුක සමාජයක් මේ පිහිටවන එක මේ ලොකු වර්මයක් නෙමෙයි. අපිට අවශ්‍ය නිවැරදිව ස්වාධීනව නීති ක්‍රියාත්මක කරන නිලධාරියෙක්.